උදෑසන ගින්දර වගේ එක බදාදා දවසේ අපි ඇවිල්ලා ඉන්නවා. බදාදා කියන්නේ ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන කෙනෙක්. අපි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන දවස. මේ වෙනකොට අපි සිත ටීවී ගින්දර වගේ ෆෑන් පේජ් එකත් එකතුලා ඉන්න එනන් දන්නවා කවුද අද ඇවිල්ලා ඉන්නේ කියලා. අපේ රටේ ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක් අපි මේ සෑහෙන සෑදල තමයි අද දවසේ කොහොම හරි ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ කරගත්තේ. රමේෂ් සුගතපාල ඇවිල්ලා ඉන්නේ. ආයි මම රමේෂ්. ආයි බුවන්. සුබ උදෑසන. කොහොමද? හරි සතුටුයි අද අපිට වාඩිලා ඉන්නේ. ගොඩක් පාරක් කතා කරා. නමුත් මට තියෙන මගේ මියුසික් ලයිෆ් එකේ තියෙන කාර්යබහුලත්වය උදේ වරුවක ටිකක් නිදහස් වෙනවා. මගේ බෑන්ඩ් එකට පොඩ්ඩක් වැඩ වැඩි මේ කාලේ වෙඩින් සීන්ද. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් උදේ වරුව වෙන් කරන්න අමාරුයි. අද කොහොම හරි වෙන් කරගත්තා. ආද ප්‍රශ්නයක් නෑ. Thank you. අපි ආරාධනාවත් එක්ක කොහොම හරි අපි ප්‍රෝග්‍රෑම් එකට ආවට කතා කරන්න අපිට 0115 299 299 0115 299 299 කතා කරන්න පුළුවන්. රමිෂ්ට ආදරය කරන හැමෝටම. ඒ අතරේ අපේ වැඩේ පටන් ගන්න හදන්නේ. ඒ වෙලාවට වැඩිපුර ගන්න හොඳ නෑ. මොකද වෙලා වැඩියෙන් ගිහිල්ලා තියෙන්නේ. රමේෂ් අපේ මෙහෙමයි වෙන්නේ. මොකද්ද මේ ප්‍රශ්න හතක් කාණ්ඩ හතක් තියෙනවා. හරිද? කාණ්ඩ හතක්. ඒ කාණ්ඩ හතේ ප්‍රශ්න තියෙනවා ජීවිතය ගැන, ආදරය ගැන, ළමා කාලය ගැන, වෘත්තිය ගැන. හරිද? ඒවට කැමති පිළිවෙලකින් අංකයක් කියන්න පුළුවන්. හරිද? ඒකෙන් ඉඳන් හත වෙනකන්. ඒ අංකයට අදාළව තමයි මම කාණ්ඩය තෝරලා ප්‍රශ්න අහන්නේ. යන් පළවෙනි අංකෙට 3. ඒකයි කපාටම. හරි කමන්නේ. ළමා කාලෙට ගියෝ. එතනින් තමයි අඩේ වන්නේ. මරණේදී ඒකද වෙන්න ඕනේ හැම. හරි. පුංචි කාලේ පළවෙනි ප්‍රශ්නේ පුංචි කාලේ ඉඳන් අද වෙනකන් රොමේෂ් ළඟ සුරක්ෂිතව තබාගෙන තියෙන දෙයක් තියෙනවද? සුරක්ෂිතව තබාගත්ත දේ, ඒ කියන්නේ මොකක් හරි භාණ්ඩයක්ද? භාණ්ඩයක් හරි. දැන් සමහර අය නම් ඒකට විවිධ, ඒ කියන්නේ දියාගත්ත ගතිගුණයක් හරි කිව්වා. එහෙම හරි කමන්නේ. නෑ, ඇත්තටම මේ මට චූටි කාලෙම තමයි මට සංගීතය ලැබෙන්නේ. ඒක අද වෙනකන් මම තාම සුරක්ෂිතව තියාගෙන ඉන්නවා. හරි. හම්බ වෙච්ච මුල්ම ගුරුතුමිය. මගේ ඇත්තටම මුල්ම ගුරුතුමිය වෙන්නේ එක වසරේදී රූපස්සර කියන මැඩම්. කවුද ඇවිල්ලා ඉන්නේ කතා කරන්න? සුබ උදෑසනක් ශ්‍රියානි මහත්මිය. ටීවී එකේ සද්දේ අඩු කරමුද අපි? ඇහෙන්නේ නැහැ නැත්තම් ඔබතුමියව අපිට. වැඩි කරාද මන්දා? හරි, කතා කරන්න රමේෂ්. කතා කරන්න ඕනි කියලා කියන්න. හලෝ හලෝ, කොහමද? මම හොඳින් ඉන්නවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. කොහෙන්ද කතා කරන්නේ? ඔයා කොහෙන්ද කතා කරන්නේ? රාජගේ ළඟ ළඟ. ඉතින් මොනවද කරන්නේ? හොඳයි හොඳයි. හරි, කට්ටියම එකතුලා බලාගෙන ඉන්න එහෙනම්. බොහොම ස්තුතියි කතා. ස්තුතියි කතා කරාට ඊළඟ ප්‍රශ්නට අපි යන්. ළමා කාලේදී රොමේෂ් ලැබිච්ච අමතක වෙන ටැග්. මගේ තාත්තා මට අරන් දුන්න ඕගන් එක. ඒක තමයි මතක තියෙන්නේ. ඒක තාම තියෙනවා. තාම තියෙනවද ළඟ? ඔව්. ඉතින් අර තියෙන සුරක්ෂිතව තබාගෙන තියෙන දේ? නෑ, සංගීතය ඊට වඩා සුරක්ෂිතව, කියන්නේ ඕගන් එක කියන්නේ සංගීත නිසා තමයි මේක හම්බුනේ මට. හරි. ළමා කාලේදී ආසයෙන්ම කියවපු පොත. කුමාර රෝදය. ළමා කාලේදී ලැබිච්ච ලොකුම දඬුවම. දඬුවම කියන්නේ මෙහෙමයි, දඬුවම් නම් හැමදාම ලැබලා තියෙන කෙනෙක්. ඉස්කෝලේ කාලේ ඉවරනකම් ටිකක් මතක හිටින විදිහේ දඬුවම. ඔව්, අර ඒ දවස්වල තිබ්බනේ අර කට් එකක්, අර මේ දැන් ඒකත් හරි ෆේමස්. දැන් අර ගාලා වටේ ගාලා උඩ ඉතුරු කරන්නේ. ඉතින් එහෙම ආවා කියලා තාත්තා ගෙදර එළියේ ගොඩක් වෙලා මාව තියලා තිබ්බා. ඒක හොඳට මතකයි. මතකයි. ඔව්. හරි. ළමා කාලයේදීම ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන අවස්ථාවක් ලැබිලා තියෙනවද? ඔව්. ඒ කියන්නේ ප්‍රසිද්ධ වේදිකාව නෙමෙයි, අපේ කලායතනයේ කරපු ෂෝ එක 1992. ඒකේ තමයි පළවෙනිම පටන් ගැනීම. හරි. පුංචි කාලේ දැකපු මතක හිටින හීනයක් තියෙනවද? හීන තිබුණද ජීවිතේ පුංචි කාලේ? ඔව්. ඒ කියන්නේ මේ මේ මේක තමයි මගේ තිබ්බ හීනේ. ඒ කියන්නේ මම ගායකෙක් වෙනවා කියන ආසාව මට කොයි කාලේ තිබ්බද? ඒක තමයි මම දැකපු හීනේ. පුංචි කාලේ ඔබේ වීරයා කවුද? මගේ වීරයා වුණේ, ඒ කියන්නේ සංගීතය පැත්තෙන් ගත්තොත් මම ගොඩක් ආස කරා මේ රූකාන්ත ගුණතිලක.
ඉතින් ඇත්තට මං හරි ආස වුණා ඒ වගේ ප්‍රතිචාර දකින්න පුද්ගලයෙක් බවට පත් වෙන්න. හරි. ළමා කාලේ ඉඳන් අද වෙනකන් නොවෙනස තිබිච්ච අරමුණ. ඒකත් අර කලින් උත්තරවල කියවෙච්ච දේ තමයි. ඔව් ඇත්තටම මේ මගේ අරමුණ උනේ සංගීතයෙන් ඉස්සරහට යන්න. ඉතින් මේක සාර්ථකයි. සාර්ථකයි. කවුද ඉන්නේ කතා කරන්න? ඉෂාරා සුබදේශනාක්. අනේ thank you නංගි. පුළුවන් පුළුවන්. Thank you, Shara. Thank you. මම හොඳින් ඉන්නවා. ඔයාට කොහමද? අපිත් හොඳින් ඉන්නවා. ඔයාගේ මම ආසන්න සිද්ධුමයි නිවදැස්සේ සින්දු ප්ලීස් එක කියන්නද? හරි මං කියන්නම්. දැන් සින්දු තියනවා එන අපි ප්‍රශ්න නවත්ලා අපි සින්දු ගැත්තු අපේ ෆෑන්ස්ලා ගොඩක් කැමති අපේ සින්දු අහන්නනේ. අපේ කතන්දර වලට ඇදී ආසන්න සින්දු අහන්න. ඉතින් අනිවාර්යයෙන්ම මම දැන් ඉස්සෙල්ලා කිව්ව උස්ම වාගේ නීල දෑසෙන් මම එකතු කරලා දැන් ඊළඟ සින්දු ඔක්කොම එකතු කරලා මෙඩ්ලියක් කියනවා. හරි. පොඩි කොටස් කරස. අනිවාර්යෙන් කියනවා. හරි. ඔව්. හරි. ගොඩක් ස්තුතියි කතා කරලා. Thank you Shara. Thank you very much. Shara ගොඩක් ස්තුතියි කතා කරාට. හරි. අපි එහෙනම් දැන් පළවෙනි ගීතේ අවස්ථාව ගමුද? අර ওই කොටස් දෙකේ අවස්ථාව. ආ කියමු නේද නැත්නම් අපි. ඔව් අපි ඉල්ලීම් දෙක ඉස්සෙල්ලා කියලිමු නේ. පළවෙනි ඉල්ලීම. හරි. උස්ම වාගේ. උස්ම වාගේ. උස්ම මේක. හුස්ම වාගේ ළඟම මාගේ ඉන්න සැත පෙන්න යලියායේ විදින් තවස ගානේ දකින හීනේ සුවඳ තවරන්න මරෑම ඇවිදින් ළඟෙන් මාගේ හිටිය කාලේ නැවත කිසිදාක යලි එන්නේ නෑ ඉතින් ආයේ හුස්ම වාගේ ලඟින් ඔබ ඉන්න යන්නේ නේ ස්තුතියි ලඟින්ට තනාව හරි නෑ ස්ටොප් කරගන්න නෑ පිච් එහෙම එනවනේ නීල දැසේ දුටු ආ ඔබේ ප්‍රේම ආලිංගනේ ගීත රාවේ දෙනුනා සුඳුරු දෙයදරන් සත්සරේ මාදේ මිලිනා ඔබ මගේ සීනේ පිරුණා මීරවි මාගේ හරි එහෙනම් දැන් අපි අපි මන් දකින්න කියන්න ඕනේ හරි අපි සින්දුවට යන්න හදන. ඒ අතර කතා කරන්න 01155 299 299 අපි page එකට comments ගොඩක් ඇවිල්ලා තිබ්බා රුමේෂ් අපි photo එකට comments උත් අපි කියනවා මේ සින්දුව අහලා අපි කමෙන්ට්ස් ටිකක් කියන්න හදන්නේ Facebook එක පැත්තට ගිහිල්ලා මැක්ස් අරූ කමෙන්ට් කරනවා වදනම් ගින්දර වගේම තමයි කියලා ධනුෂ් රෝෂි හරිම ලස්සනයි රොමේෂ් අයිය කොහොමද ඔයාට වගේ නින දැසි සොංග කියන්නකො මම ඒකට ගොඩාක් ආසයි කියලා අපි කිව්වා. ඔව් තෑන්කියු අපි. net me කමෙන්ට් කරනවා රොමේෂ් අයියට අනේ කොහොම හරි මන්දාරමේ සින්දුව කියන්නකො ප්ලීස් කියලා. හා කොටසක් කියලා. ඊට චමෝදි මදුෂිකා රොමේෂ් අයියාට අපි ගොඩාක් ආසයි කියලා තිනවා. ආයෂා තරංගි good morning රොමේෂ් කොහොමද මල්ලිය ලස්සන සිං කරන වගේ වොයිස් එක තමයි අපි ආසම වොයිස් එක. ඒ වගේම ඇක් කරන්නත් පුළුවන් නේද කියලා අහනවා. ඔව්. ඔව් නටන්නත් පුළුවන්. ඔක්කොම පුළුවන්. තරිඳු රාජපක්ෂ කියලා තියෙනවා ලස්සන ඇද ප්‍රෝග්‍රෑම් එක බලාගෙන ඉන්නේ කියලා. මයුර ධනංජන මගේ ප්‍රියතම ගායකයා ඉස්සර යාළුවා කෝහන් කියලා තිනවා. උමේෂ් තරිඳ අද වාගේ යාළුවෙගේ බර්ත්ඩේ එක තන කාගේද? දන්නේ නැහැ. පූර්ණි හංසිමා කියලා තිනවා good morning. කමෙන්ට් එක කියවන්න අනේ රොමේෂා ටික ලස්සන සින්දු ටිකක් කියවන්න කියලා අපි කියනවා ඉදිරියට සාර්ථක වෙන්න කියලා ඔයාලට wish කරලා දෙනවා. උමේෂ් තරින්ද කමෙන්ට් කරනවා. ඒ වගේම සචිනි අද ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ලස්සනයි රොමේෂ් අයියා හින්දා ලස්සන song එකක් ඕනේ මටයි ප්‍රසාද් අයියටයි කියලා. හරි රොමේෂ් අයියා සින්දුවක් කියන්නකෝ දිගටම සින්දු කියන්නකෝ හුසෙන් කියනවා හන් ඉන්න ආසයි කියලා. සිතුම් සවින්ද කමෙන්ට් කරනවා. නිරදේශයේ සංග කියන්නේ කියලා මදුව කියන අපි කිව්වා බලාගෙන ඉන්නේ සචි රිසර කමෙන්ට් කරනවා රොමේෂ් අයියා මහත් වෙලා අයියානේ කියලා නෑ 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 නේද හැටිද පොඩ මහත් වෙලාද ප්‍රමෝද් කමෙන්ට් කරනවා අද ලස්සනයි ඔය දෙන්නම කියලා තෑන්කියු තවත් කමෙන්ට්ස් තියෙනවා කතා කරන්න බලන් 01155 299 299 ට අපිත් කතා කර කර ඉන්න අතරේ අපි දන්නවා අපේ රටේ මේ වෙනකොට ඉන්න තරුණ සංගීතවේදී නැති රොමේෂ් කෙන ඉදිරියෙන්ම ඉන්න බොහොම දක්ෂ කෙනෙක් අලුත් නිර්මාණයක් ළඟදී කෙනෙක් වෙනුවෙන් කරලා තියෙනවා ළඟම ඉන්න කෙනෙක් ගායනා කරන්නේ නේ ඔව් මගේ මියුසික් ස්ටුඩියෝ එකේ ඔඩියෝ ඉංජිනේර දරුත වෙලින් ළඟ හොඳ නිර්මාණකරුවෙක් උත් කනිෂ්ක අක්මීමන ඉතින් ඔහුගේ පළවෙනි නිර්මාණය ඔව් පළවෙනි ගීතය ඉතින් මියුසික් හරි කොඩුකාරයි ඉතින් මේ
මියසික් කරීමට වෙනස් දෙයක් කරන්න ඕන එක දැන් අපට ඇහෙන එකම රටාවක ගීත. ඉතින් ඕක තියෙන ඇත්තට වෙනස් විදියක මොකද මේ මේ කාලේ ඇහෙන ගීත වල හැටියට ලොකුම ලොකු වෙනසක්. ඔව් ඇත්තටම දැන් අපි YouTube රිලීස් කරේ. ඇත්තටම දැන් දවස් 5ක් ඇතුළත ට්‍රෙන්ඩින් උත් ඇවිල්ලා, views උත් ඇවිල්ලා, comments උත් ඇවිල්ලා. ඉතින් මොකද ඒ වෙනසක් ඕල්ලා තියෙන කාලයක් කියලා. ඔව් ඇත්තටම අපි දැන් music වෙනස් කරන්න ඕනේ. කියන්නේ අපේ රසවිඳින කට්ටිය වෙනස් දැන්. දැන් දැක්කන මගේ නීලදෑසී කියන්නේ 2007 සින්දුවක්. එතකොට හුස්ම වාගේ කියන්නේ 2015 සින්දුවක්. තවත් ගීත ඉල්ලනා මගේ රසිකයෝ. ඉතින් මේ generation ඔක්කොටම හරියන විදිහට අපි සින්දු කරන්න ඕනේ. ඉතින් නැත්තම් එකම රටාවකට ගියොත් පොඩක් හරියන්නේ නැහැ. ඒක තමයි රමේෂ් තියෙන වෙනස. අපි තව ප්‍රශ්න කාණ්ඩයකට යනවා. ඉක්මනටම කියන්න අංකයක්. අංක 7. 7? ඔව්. හා. මුත්තේ එකටම ගියා. 7 7. හරි නෝ. හොයාගන්න. හරි. අංක 7 තියෙන්නේ මේ වන විට ඔබේ ජීවිතය කවුද? හොඳ ප්‍රශ්න කාණ්ඩේ නම කවුද? මේ වෙනකොට ඔබේ ජීවිතේ සමීපතම පුද්ගලයා කවුද? මගේ බිරිඳ. වෙන කවුද නේද? වෘත්තීය ජීවිතයේ තුන ඔබේ ගුරුවරයා කවුද? වෘත්තීය ජීවිතයේ ඇත්තටම මගේ පියා. ඔබේ ජීවිතේ පූර්වාදර්ශී චරිතය කවුද? පියා. ඒත් පියා. හරි. ඔබේ දෙමව්පියන් කවුද නම්? මගේ අම්මා සුනීතා දසිල්වා. එතකොට තාත්තා කේ.එම්. සුගතපාල. තාත්තා ජීවතුන් අතර නෑ. අවුරුදු 4ක් විතර. මතක් කරන්න ඕන දේ තමයි මේ මේ මගේ මග පෙන්වීම පියා. හැබැයි මග එක්කන් ආවේ අම්මා. අම්මාගේ උත්සාහය නැත්තම් මම අද මෙතන ගායකෙක් වෙන්නෙම නෑ. ඔබේ ප්‍රියතම නළුවා සහ නිළිය නැද්ද? නෑ නෑ. ඉතින් ලංකාවේ නම් මම ගොඩක් කැමති නළුවෙක් විදියට මේ හේමාලට තමයි. ඉතින් මොකද තාරුණ්‍යේ හොඳට රඟපාන දැනනවා. ඉතින් හේමාල හොඳ නළුවෙක්. නිළියක් විදියට ඉතින් ඔක්කොම හොඳයි ඉතින්. කොහොමදයි? කවුද ඇවිල්ලා ඉන්නේ කතා කරන්න? සුබ උදෑසනක්. ආයිබෝවන් සුබ උදෑසනක්. ආයිබෝවන් අපිට නම කියන්න. ආ? ඔසාන උරුබුගෙන් කතා කරන්නේ. ආ කොහොමද මල්ලි? හොඳයි අතර කොහොමද? හොඳයි හොඳයි මල්ලි. හා මට රොමේෂර් කතා කරන්න පුළුවන්. පුළුවන් පුළුවන් ඔන්න ඉන්නවා කතා කරන්න. හරි රොමේෂයි එක සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක් මල්ලි. මේ මං ඔයාගේ මේ සින්දුර ගොඩක් කැමතියි. බොහොම ස්තුතියි මල්ලි. මේ ඉතින් ඔයාගේ විද්‍යාව පැඩදද මමයි. දැන් ඔක්තෝබර් මාසේ මගේ ඊළඟ ගීතේ වීඩියෝ එක නිර්මාණය කරන්න ඉන්නේ. ඉතින් ඒක ඉක්මනටම ඔයාලට බලන්න පුළුවන් වෙයි වෙනස්ම නිර්මාණයක්. මොකද දැන් මං කරේ මේ අවුරුද්දේ පොඩ්ඩක් වෙනස් ගීතනේ. තවත් වෙනසක් තමයි මේ ගීතෙන් එන්නේ. ඔයාලා ගොඩක් ආස වෙයි කියලා මම හිතනවා. ආ ඔයා ගොඩක් අබ්ලස්සනයි. බොහොම ස්තුතියි මල්ලි. බොහොම ස්තුතියි. මල්ලි කොහෙන්ද කතා කරන්නේ? ඌරුබොක්කේ. ආ ඌරුබොක්කේ. ආ ඌරුබොක්කේ. හොඳයි හොඳයි. මේ ඔයාගේ කෙල්ල වැඩවලු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මල්ලි. හරි මල්ලි ගොඩක් ස්තුතියි කතා කරාටත්. ඊළඟ ප්‍රශ්නෙට අපි යනවා. දැනට ඔබ ළඟ නැති නමුත් ජීවිත ලං කරගන්නට වඩාත්ම කැමති කෙනා කවුද? හිටියනම් හොඳයි කියලා හිතන කෙනෙක්. ඇත්තම මේ තාත හිටියනම් හොඳයි කියලා හිතෙන්නේ. ප්‍රියතම ගායකයා සහ ගායිකාව කවුද අපේ රටේ? ඔබගේ ප්‍රියතම ගායකයා? මගේ ප්‍රියතම ගායකයා නම් රූපකාන්ත මහත්මයා. පොඩි කාලේ ඉඳන්. ඔව් මම හරි කැමති. ඒ වගේම ගායිකාව විදිහට මම කැමති සමිතක්. කවුරුර කෙනෙක් ඇහුවොත් රොමේෂ් සුගතපාල කියන්නේ කවුද? කියන්නේ ඔබෙන් ඇහුවොත් ඔබ කවුද කියලා ඔබ කොහොමද ඔබ ගැන කියන්නේ? හරි අපි තව ගීතයක් අහන්න යන් එහෙනම් රොමේෂ්. මොකද ගීත තමයි වැඩිපුර කට්ටිය බලාපොරොත්තු වෙන රොමේෂ් ආපු වෙලාවේ. අපි කියන්නේ දිගු දැස. ඔව් මේ ගීතය තමයි ඉතින් මම ඔසවලා තිබ්බා ලොකු තැනකට මතක් කරන්න ඕන නන්දන අයියා. නන්දන වික්‍රමගේ මේ ගීතේ රචකයා. ඔහු තමයි මේ ගීතේ මට ලස්සන පදලා ලියලා දුන්නේ 2011 දී. මේ ගීතේ හදලා 2012 තමයි මේක රිලීස් කරේ. ඇත්තටම මාව උපරිම ස්ථානයකට ඒ කාලෙත් ඒ ගීත මේ රොමේෂ් ලොකු වෙනසක් කරා. ඒ තිබ්බ ගීත රැල්ලෙන් සම්පූර්ණ වෙනසක් කරා. ඊට පස්සේ ගොඩක් දෙනෙක් ඒ විදිහට කරන්න උත්සාහ කරා. ඒක මට නැති වුණා. ඒ කියන්නේ සින්දුවක් කියන්නේ ටිකක් කල් ගන්න වුණා. මොකද ඒ වගේ බීට් එකකින් සින්දු ගොඩක් ඇති වුණා. ඉතින් මතක් කරන ඔය ගීතේ මේ මම නිර්මාණය කරනකොට චානක අමිත් මගේ බෑන්ඩ් එකේ සහෝදරයා ඔහු තමයි මේ මට කිව්වා මේක වෙන කාටවත්ම කියන්න දෙන්න එපා අයියා කියන්න ඕන. මොකද ඔහු තමයි গিitar ප්ලේ කරේ. ඉතින් මතක් කරන්න ඕනේ මේ ඒ හොඳ මේකක් එක්ක ආපු හොඳ ගීතයක්. ඉතින් අමතක වෙන්නේ සදා අමරණීය. අමරණීයයි අපි කියමු ගීතේ.
කතා කරන්න බිඳ එක එකයි පහයි දෙසයන නමයි දෙසයන නමයට අපි තවත් ප්‍රශ්න කාණ්ඩයකට යන්න හදන්නේ. ඒකට අපිට ඕනේ අංකයක් කියන්න රමේෂ්. පහ. එහෙ මෙහෙ යනවා. අංක පහ කවදාද ප්‍රශ්න කාණ්ඩේ උපන් දිනය කවදාද? අම්මෝ. මේ 16. හරි. ජාතික නිදහස් දිනය කවදාද? පෙබරවාරි 4. හරි. මුලින්ම ගායනයට දායක වුණේ කවද්ද? ඒ කියන්නේ ප්‍රසිද්ධ වේදිකාවට. ප්‍රසිද්ධ වේදිකාවට. ඒ කියන්නේ මුල්ම ගීත නම් 2003 වසන්තයේ මම ප්‍රසිද්ධ වේදිකාවට ආවේ 2006. 6 දී. මුල්වරට විදේශ සංචාරයකට ගියේ කවද්ද? 2000 කියන්නේ 2007. බිරිඳගේ උපන් දිනය කවද්ද? 9/17. මුලින්ම ඡන්දය දුන්නේ කවද්ද? අම්මෝ ඉතින් ඒක නම් 2000 එහෙම කියන්න අමාරුයි. ඡන්දය හැමදාම දෙනවා. දෙනව නේද? ඔව් ඔව්. හරි. එහෙනම් කියන්න ක්‍රිකට් මරණාද? ඔව්. ආනන් ලංකා සීමිත ඕවර පන්දුවාර ක්‍රිකට් ලෝක කුසලානේ දිනාගත්තේ කවද්ද? 1996. හරි. තව අංකයක් කියන්න. අංක දැන් කිව්වද එක එක කිව්වේ නෑනේ. එක නෙමෙයි මුලින් දෙක දෙක. එකට යන්න ගිහිල්ලා දෙකට ආවේ. හරි. වෘත්තීය ජීවිතය. වෘත්තීය ජීවිතය තුළ රොමේෂ් කවුරු කියලා හඳුන්වන්නට කැමති? මම කැමති ඉතින් රොමේෂ් සුගතපාල කියනට තමයි. එහෙම ඉතින් දැන් හැමෝම දන්නවා මම සින්දු හදනවා සින්දු කියන හින්ද. ඉතින් සංගීතඥ කියනවා. එතකොට කණ්ඩායම් නායක කියන මොකද මගේ ටියුන්ස් බෑන්ඩ් එක තියෙනවා. ඉතින් ඒකින්ද ගායන ශිල්පී කියන එකේ කලාවට නේද ටියුන්ස් රට වට අරගෙන යන රොමේෂ් සුගතපාල කියලා කියනවා. ඉතින් ඒක ටික හොඳයි. ඉතින් තව උගත් දේවල් තියෙනවා. නමුත් මම ඉතින් එච්චර කැමැත්තක් නැහැ. මොකද නිර්මාණ වලින් ඒ මම ඉගෙන ගත්තා. මම නැත්තම් විශ්වවිද්‍යාලය ගියා. ඒතොර විශාරද කරා. ඒ සියලු දේවල් ඉතින් ඉස්සරහට දාගෙනවට වඩා මම ආසයි නිර්මාණ වලින් ඉස්සරහට එන්න. ඉතින් මම කැමති ඒවා ඕන විදිහට කියන්න. හොලන්නේ. මීෂා විල ඉන්න කතා කරන්න සුබ උදෑසනක්. මීෂා සුබ උදෑසනක්. මීෂා කතා කරන්න කතා කරන්න. හොඳයි හොඳයි මම හොඳ ඉන්නවා. මේ ගොඩක් ආදර කරන කලාකරුවෙක් ඔයා. අරම නිහතමානි මනසේ පටාපු වාල් කැමලිට දැකලා තියෙනවා. ඒ දැක හැමලාකම හොඳට හිනා වෙලා කරලා යනවා. සති අගේ කරනවා. බොහොම ස්තුතියි. කොහෙද ඔයා? මම පොට්ටාවෙන් කතා කරන්නේ. මම ආත ගීත තමයි ඉන්න දැස්ති ගීතේ ඔබ ගායනා කරලා දැන් ඉතර කලින්. මම දැන් ලයික් කරලා කොල්ලත් ඔය ගීතය හැමදේ. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. ඔයාටත් සැමියෙකට මම ආදරෙලෙස සුභපතනවා. ලස්සන අනාගතයකට සම ලස්සන ඊටකරන ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ගොඩක් ස්තුතියි මිෂා කතා කරාටත්. ඊළඟ ප්‍රශ්නේ රොමේෂ් වෘත්තීය ජීවිතේ. මේ වෘත්තිය හැර වෙනත් වෘත්තියකට ඔබට හැකියාවක් තියෙනවද? සංගීත හැරෙන නෑ. ඉතින් ඇත්තටම කාලේ නෑනේ. දැන් ඉන්දර වගේ එකටත් ආවේ මාස මෙච්චර අමාරු වෙන්නේ නේ. පටන් ගෙනත් දැන් ඇතිනේ එන ගොඩක් කාලේ. ඔව් දැන් අවුරුද්දකට කිට්ටු. ඒ කාලේම කතා කරාට එන්න බැරුණා. ඊළඟ ප්‍රශ්නේ අපි හිතමු නිකන් හරි රොමේෂ්ට වෙනත් වෘත්තියක් තෝරාගන්න අවස්ථාවක් ලැබෙනවා කියලා හිතනවා නම් රොමේෂ් කැමති සංගීතය ඇරුණාම වෙන මොන වගේ වෘත්තියකටද? ඇත්තට මේක හරි නිදාස්. මේකටම තමයි එන්නේ. මේක මේ වෘත්තිය ඇත්තටම හොඳ වෘත්තියක්. අපේ සමාජයේ දකින විදිය තමයි තියෙන වැරද්ද. ඒ සමහර පුද්ගලයන්ගේ හැසිරීම අනුව තමයි ඒක වෙලා තියෙන්නේ. නමුත් මම දැක්කේ මමයි ලක්ෂානුයි පයින් යනකොට මම දැකලා තියෙනවා සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගෙදර. මම කල්පනා කරා එදා ඒ වගේ සංගීතයෙන් ගායනයෙන් ඒ වගේ ප්‍රවීණෙක් වෙලා එහෙම ගෙවල් දොරවල් හදන්න පුළුවන් නම් ඇයි අපිට බැරි වෙන්නේ? ඒ මේ වෘත්තියේ තියෙන ඇත්තටම ලොකු සාර්ථකත්වයක් තියෙනවා. ඉතින් අද වෙනකොට මගේ රසිකයන්ගේ පිහිටෙන් රසිකයෝ මාව අගය කරපු නිසා මම ගියක් හැදුවා. ඉතින් ඒක නිසා හරි සතුටු. මේ වෘත්තිය හරි නිදහස් වෘත්තියක්. ඇත්තටම ලස්සනට කරොත් මේක මාර මේක ජීවිතේ ඉවරනකම්ම මියදෙනකම්ම කරන්න පුළුවන් වෘත්තියක්. ඉතින් මේකේ තියෙන නිදහස මේ වෘත්තිය නිසා ලැබෙන ප්‍රතිලාභ කියන්නේ ඇත්තටම අපිව කොච්චර ආදරෙන් හැමෝම පිළිගන්නවද? ඉතින් ඒක කිසිම වෘත්තියකින් ලැබෙන්නේ නැහැ. මේ ඇවිල්ලා මේ කතා කරනකොට මට දැනෙච්ච හැඟීමක් මම මේ කියන්නේ රසිකයෝ කොච්චර ප්‍රතිචාර දක්වනවද? දැන් කතා කරලා විශ් කරනවා. ඒක කොහොමද ගන්නෙ ඉතින්? වෙන වෘත්තියකින් ඒක ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වෘත්තියට එහා ගිය වෘත්තිය මම හිතනවත් ওই වෘත්තිය අතහැලා සින්දු කියන්න බෑ.
වශයෙන් මුලින්ම උපයාගත්ත මුදල ලක්ෂාන්ටයි මටයි හම්බුණා. මේ අපි හිතුමතේ තමයි ඉස්සල්ලාම කිව්ව ගීතය රුපියල් 6000ක් හම්බුණා. කවුද ඇවිල්ලා ඉන්නේ කතා කරන්න? රේකා සුබදේශනක්. හරි නංගී අනේ හොඳින් ඉන්නවා. මම රොමේෂුගත පාලයිට කතා කරන්න. ඕ නංගී කතා කරන්න. හලෝ අයි මා මතකද? නංගී නම කියන්න මට එතකොට මතක්. රේකා. රේකා කුවේත් වල මැක්ස් එකේ හම්බුනේ. කොහෙද? කුවේත්. අනේ හරි හරි කියන්න. ඉතින් කොහොමද දැන් ලංකාවේ ඉන්නේ? ඔව් මම දැන් ලංකාවේ ඉන්නේ. අත්තටම මම ගොඩාක් ආස ගායකෙක් ඔයා. බොහොම ස්තුතියි. මගේ ඉන්නවා, මට ඉන්නවා චූටි පුතා. ඉතින් එයත් හොඳට බලාගෙන නර්සරියාවනවා. ඉතින් ඒවත් කරනවා. ඉතින් උදේ නැගිටිනවා, පුතාව නර්සරි එක්ක යනවා. ඉතින් ඒ වගේ වැඩ තියාන වයිෆ්වත් බලාන හොඳට ඉන්නවා. ඉතින් නිකුත් කරගෙන. හරි, ගොඩක් ස්තුතියි රේකා කතා කරලා. ඊළඟ ප්‍රශ්නෙට යනවා ඉක්මනින්ම. වෘත්තීය ජීවිතේ වඩා සමීප කෙනා. වෘත්තීය ජීවිතේ ඇත්තම තීක්ෂණ මග හොඳම යාළුවා. ඉතින් ඇත්තම හොඳ සමාහලාට මට හොඳ අදහසුත් දෙනවා. ඒ කියන්නේ වැඩ කරන එකට අපි ගොඩක් හොඳට වැඩ කරනවා. ඉතින් ළඟදීම අපි දෙන්නගේ ෂෝ එකකුත් එන්න තියෙනවා. ඉතින් තීක්ෂණ තීක්ෂණ ෆොටෝ එකක් දාදිනා රොමේෂ් මාමත් එක්ක කියලා පුතාවනේ. ඔව් ඔව්. දැන් ඇත්තට අපි කැ තීක්ෂණගේ වයිෆුයි අනුරාධිකයි මගේ වයිෆුයි ගොඩක් හිතවත්. ඉතින් තීක්ෂණ හොඳ යාළුවෙක්. අපි මට ප්‍රශ්න තුනකට අපි කෙටි පිළිතුරු බලාපොරොත්තු වෙනවා. වෘත්තිය ඔබ වඩාත්ම ගරු කරන පුද්ගලයා. වෘත්තියේ මම ගොඩක්ම ගරු කරන පුද්ගලයා. ඒ කියන්නේ මේ දැන් මේකනේ. ගරු කරන පුද්ගලයෝ ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රවීණ අයට මම ගොඩක් ගරු කරනවා. මොකද ඒගොල්ලොන්ගේ ස්ථාවරත්වයට මම ගොඩක් කැමති. ගරු කරන පුද්ගලයෝ ගොඩක් ඉන්නවා. හරි, කාලය ගත වුණා. දැනුනෙත් නෑ. රොමේෂ් කියන්න මොකද හිතුනේ මේ පුංචි වෙලාව හරි අපිත් එක්ක එකතු වෙලා මොකද ඉතින් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ? ඇත්තටම මේ තව ටිකක් ඉන්න දෙමුණා නම් කියලා හිතුණා. මොකද මම හරි රූපමාත්‍ර එනවා හරි අඩුයි. ඒකට රසිකයෝ වෙනුවෙන් එන්න වෙනවා කියලා දැන් හිතෙන එකක් තියෙනවා. මොකද කතා කරන්න ඒගොල්ලෝ හරි කැමති. බොහොම ස්තුතියි මට මේ කමෙන්ට් කරපු ඒ වගේ FB එකේ වගේම හැම දෙනාටම ගොඩක් ස්තුතියි. සතුටුයි මේ පැය භාගය තුලත් මම දැක්කා. ඒ වගේම ගොඩක් ස්තුතියි මම කරපු නිර්මාණයේ සියතෙන් පෙන්නුවාට. ඉතින් ඇත්තටම ඔයාලට ගොඩක් ස්තුතියි හොඳ ප්‍රශ්න ටිකක් ඇහුවට. ආවට ස්තුතියි රොමේෂ්. හැමදාම සාර්ථකව ප්‍රාර්ථනා කරනවා. අපි පැමිණීම වෙනුවෙන් අපේ ආදරෙත් එක්ක CIB සුපර් සෙන්ටර් එකෙන් අපි පුංචි තෑගක් ලැස්ති කරලා තියෙනවා. ඒක ගන්නත් පුළුවන්. යන්න CIB සුපර් සෙන්ටර් එකට ලස්සනට අඳින්න විතරක් නෙවෙයි, ඉස්සර ඕනම බඩු භාණ්ඩයක් මිලදී ගන්න හැකියාව තියෙනවා. යන්න රොමේෂ් වයිෆ් එක දෙන්න කියලා shopping කරන්න. වයිෆ් තමයි දෙන්නේ. ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. අපි යන්න හදන්නේ හෙට උදේ 11ට අපි එනවා ගින්දරවගෙත් එක්ක. හැමෝම සුබ දවසක්. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.